අයිබුවන් අද අපි සූදානම් වෙන්නේ ඔබ 12 ශ්‍රේණියේදී ඉගෙනගත්තු ඉංජිනේරු තාක්ෂණ වේදයේ ආදාරණ සිසුන් 12 ශ්‍රේණියේදී ඉගෙනගත්තු මෝටර රථ තාක්ෂණ වේදයේ නිපුණතාව 6 මෝටර රථයක ප්‍රධාන අවයව පද්ධති නඩත්තු කිරීම හැකියාව ප්‍රදර්ශනය කරයි කියන නිපුණතාව යටතේ නිපුණතාව මට්ටම 6 1 මෝටර රථයක ක්‍රියාකාරීත්වයට දායක වන අයවය අවයව පද්ධති විමර්ශනය කරයි කියන පාඩම ඔබට මතක් කරලා දෙන්න. මේක ඔබ කාලච්ඡේද 4ක් තුල ඉස්කෝලේදී ඉගෙනගත්තු පාඩමක් නැවත පුනරීක්ෂණය කිරීමක්. මෙහි විෂය අන්තර්ගතය වශයෙන් තියනවාද ඔබට තීරණය දෙනවා ජව ඒකකය ප්‍රාථමික චාලකය. ඒ කියන්නේ ඉංජිම සම්ප්‍රේෂණ පද්ධතිය අවලම්බන පද්ධතිය සිසිරන පද්ධතිය ඉස්නේහන පද්ධතිය පාලන පද්ධතිය විදුලි පද්ධතිය ඉන්ධන සැපයුම් පද්ධතිය පෙට්‍රල් ඩීසල් වල මේ වාහනයක මේ තියෙන පද්ධතිය ඔබට අවබෝධ කරලා දෙන්න තමයි මේ නිපුණතාව 6-1 කොටසේ අරමුණ. ඔබ මේ පාඩම කරයින් පස්සේ ඔබට ලැබෙන ප්‍රතිඵල ඉගෙනුම් ඵල ඉගෙනේ ඔබ ඔබට මෙන්න මේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෝටර රථයක අන්තර්ගත එක් එක් ප්‍රධාන අවයව වල අවශ්‍යතාව විස්තර කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. මෝටර රථයේ එක් එක් ප්‍රධාන අවයව වල සම්බන්ධතා රූප සටහන් මගින් ඉදිරිපත් කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. එක් එක් අවයව වල පද්ධතියේ අන්තර්ගත ප්‍රධාන සංරචක නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම ඔබට ආරාධනා කරනවා අතරම දැන් මේ දවස් ටිකේ මේ දවස් වල පන්ති යන්නත් නැහැ ඉස්කෝලෙත් නැහැ විභාගෙත් ළඟයි. ඉතින් මේ උදව්වක් කරන්නේ මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට ඔබට දැන් පුළුවනි මේ රූප රාමු මෙතන අපි ඉදිරිපත් කරන රූප රාමු ඔබ ළඟ තියෙන සමහරලාට ෆෝන් එකෙන් ඔබට ෆොටෝ කරගන්න පුළුවන්. එහෙම කරගන්න නැවත මේක එතකොට කොහොම හරි අපි මේ ඉදිරිපත් කරන දේ ඔබට නැවත ප්‍රතිවාදනය කරගන්න පුළුවන් විදිහක් තියෙනවා නම් ඒකට සූදානම් වෙන්න. ඒත් එක්කම ඉතා ඌමනාවෙන් මේකට සමන් දෙන්න කියලා මම ආරාධනා කරනවා. අපි ඉතින් ලොම යමු මෝටර් වාහනයක්. අපි මේකට කියනවා ඔටෝමොබයිල්. ස්වයංචාලක වාහනය කියලා තමයි සිංහලෙන් කියන්නේ ඔටෝමොබයිල් කියන එකට. මේක කොහොමද හඳුන්වලා දෙන්නේ? අර්ථ දක්වන්නේ. මෝටර් වාහනයක් කියලා කියන්නේ තමන් තුළම පවතින චාලකයක්. ඒ කියන්නේ ජවය ලබා දෙන උපකරණයක්. මගින් ජවය සපයා ගනිමින් දැන් තල්ලු කර යන කරත්තයක් සංචාලක වාහනයක් වෙන්නේ නැහැ. තමන් තුළම පවතින උපකරණයකින් එහෙම නැත්නම් චාලකයක් මගින් ජවය සපයා ගන්න තමන්ට අභිමත මාර්ගය කියන්නේ තමන්ට ඕන තැනක යන්න පුළුවන් අභිමත මාර්ගයක. ඕන තැන කියලා කියන්නේ විගස්කල් උඩ යන්න බෑ, පාරක් තියෙනවා නම් ඒ ඕන පාරකට හරව ඕන ගියයි යන්න පුළුවන් වාහනයක්, ස්වයංචාලක වාහනයක් කියලා හඳුනනවා. ඒතකොට පාපැදිය ස්වයංචාලක වාහනයක් වෙන්නේ නැහනේ. ඇයි? පාපැදිය තමන් තුළම පවතින චාලකයකින් නෙමෙයි ශක්තිය ලබාගෙන ඒක අපි පදිනවා. අපේ ශක්තිය තමයි ඒකට දෙන්නේ. ඒක ස්වයංචාලක මෝටර් යතුරු පැදිය ස්වයංචාලක වාහනයක් වෙනවා. ඒකට තමන්ට ඕන දැනකට යන්න පුළුවන්. ඒක දුම්රිය ස්වයංචාලක වාහනයෙන් ගණයට අයත් වෙන්නේ නැහැ. අපි ඒවට කියනවා ලොකෝමොටිව් කියලා. ඇයි? අභිමත මාර්ගයක ගමන් කරන්න බෑ. අභිමතක මාර්ගයක ගමන් කරන්න දුම්රියට පුළුවන් කමක් නැහැ. කලින් එයාට පිළියෙල කරලා දීපු මාර්ගයේ විතරයි යට යන්න පුළුවන්. එයා යන්නේ එයාට දීලා තියෙන පීලි දෙක උඩ. ඉතින් එහාට යන්න බෑ. ඒක ස්වයංචාලක වාහනයක් වෙන්නේ නැහැ. අපි ඒවට කියනවා ලොකෝමොටිව්ස් කියලා. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලම ස්වයංචාලක වාහනයක් ඉතිහාසෙ පොඩ්ඩක් බලලා ඉන්න එක හොඳයි. කොහොමද මේක එකපාරට ආපු එකක්? මේ තියෙන්නේ අ
මුලින්ම කිස්වරු 1769 වහදාගත්තු මුල්ම නිකන් ඒක කරත්තයක් කරත්තකට හුමාලෙන්ජි මං කයි කරලා රෝද කරගෙන හදාගත්තා. මේක නිකොලස් ජෝසප් නිකොලස් කුඤ්ඤෝ කියලා එකෙක් තමයි ඉස්සෙල්ලාම මේ වාහනේ හදලා තියෙන්නේ. මේ මේ ගැන රසවත් කතාවක් තියෙනවා. මේක වඩෝගෙන එනකොට ගමේ මිනිස්සු පල්ලියට දීවලු යකයිවිල්ල කියලා. මේ දැනට සැහැණ කාලයකට ඉස්සෙල්ලා 1769. මේ ඊට පස්සේ මේකේ තියෙන අපි මේකට ඉච්චර කාලය ගත කරන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ ඊළඟට 1888 හදපු හැම ඔටෝමොබයිල් කියන ආයතනයක හදපු වාහනේ. විස්වාස 1901 දී ඕල්ඩ්ස් මොබයිල් කියන වාහනේ තමයි මේ තියෙන්නේ. මෙන්න මේක ඉතාලම පසු කාලීන ඉතාලම මේ ජනප්‍රිය වෙච්ච T4 කාර් එක මේ. T4 කාර් එක තමයි සාමාන්‍ය මහ ජනතාවට පදවන්න පුළුවන් නිකලස් පෙළ ක්‍රමයට හදපු ඉතාලි මිලාඩුවෙන් හදපු පළවෙනි මෝටර් රථය. ඒ කියන්නේ මේ ෆෝඩ් කියන පුද්ගලයා හෙන්රි ෆෝඩ් කියන පුද්ගලයා තමයි මේක ප්‍රචලිත කළේ. මේක තමයි ඇත්තටම මෝටර් වාහනයක් විදිහට හරියට වෙළඳපොළට ආවේ. මේක උනේ 1927 දී. ෆෝඩ් කම්පැනි අදත් තියෙනවනේ. අදත් ෆෝඩ් නමින් වාහන එනවා. මේ තියෙන්නේ ඩුසෙන්බර්ග් 1929 දී හදපු ඇමරිකන් වාහනයක්. මේ තියෙන්නේ ජර්මනි මර්සිඩිස් බෙන්ස්. මේ වාහනේ 1935 දී හැදුනේ. ටොයෝටා 1950 මේ එකලස් පෙළ ක්‍රමයට වාහන හදන්න පටන් ගත්තේ. 1964-65 කාලය තුල තමයි දැන් මේ මිනි මෝටර රථ බලින් අද වෙනකොට මේ නවීන මෝටර රථ. ඉතින් අද වෙනකොට අපි දන්නවා ලෝයක ආකාර ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් තියෙනවා. ඒත් එකම හයිබ්‍රිඩ් දෙමුම් වාහන තියෙනවා. බොහොම ඉතා ශීඝ්‍රයෙන් දියුණු වුණ මෝටර යාන්ත්‍රික තාක්ෂණය. ඉතින් වාහන කියපුවාම වාහන විවිධ විදිහට විවිධ අවශ්‍යතාවලට හදාගෙන තියෙනවා. මේ දැන් ඔය තීරේ දිස්සෙන්නේ ඒ වගේ විවිධ ආකාරයේ වාහන. කූප් කාර් එක, සැලුන් කාර් එක, එතකොට ඇම්බියුලන්ස් එක, වෑන් තට්ටු දෙකේ බස් එකක් තියෙනවා. එතකොට අර බර අදගෙන යන කොමර්ෂල් වෙහිකල්ස් පාසල් බස් රථේ. ඉතින් මේක නෑ ඔක්කොම. මේ වගේ වාහන මහා ගොඩක් මේ වෙනකොට පාවිච්චි වෙනවා නොයෙක් විවිධ අවශ්‍යතා සඳහා. දැන් අපි යමු වාහනයක් හඳුනගන්න ඉස්සෙල්ලම. දැන් අපි මිනිහෙක් හඳුනා ගන්නකොට එහෙම නැත්නම් මිනිහෙකුගේ කොටස් මොනවද කියලා හරියට දැනගන්න කිව්වොත් හිස කන ගාත්‍රා කියලා නොයකාකාර වලට වෙන් කරන්න පුළුවන්. ඒ වගේ වාහනයකත් වාහනයකුත් හැදිලා තියෙන ඒ වගේ පද්ධති සමූහයක. මේ අපි පද්ධතියක් කියන එක ඉස්සෙල්ලාම ගමු. පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. දැන් අපි ඇගේ ගත්තාම ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය කියන එක අපි පද්ධතියක් විදිහට වෙන් කරලා තියෙන්නේ. ඒකෙන් කරන්නේ ආහාර ජීර්ණය කිරීම නිසා. ඒ කියන්නේ ආහාර ජීර්ණය කරන්නම සූදානම් වෙච්ච අවයව ටිකක් තමයි ඒකට තියෙන්නේ. දැන් තවත් ඉතිහාසිකම ඔබේ පාසලේ 12 වසරේ ශිෂ්‍යෝ කියලා කියන එක පද්ධතියක්. ඉතින් කියන්නේ පාසල තුල වෙනම වෙන් කරලා ගන්න පුළුවන් කොටසක්. ඒ වගේ අපි වාහනයක් ගත්තාම වාහනයකත් නොඑක් පද්ධති ගොඩක් තියෙනවා. කිසියම් ක්‍රියාවක් සඳහා එකලස් වී ඇති කොටසක් අපි හඳුන්වන පද්ධතියක් කියලා. එතකොට ඒ වගේ කිසියම් ක්‍රියාවක් සඳහා එකලස් වී ඇති කොටස් එහෙම නැත්නම් පද්ධති සමූහයෙන් තමයි වාහනය ඇදලා තියෙන්නේ. දැන් අපි මෙතන ඉංජිම තියෙනවා. ඉංජිම ගත්තාම ඉංජිමෙන් කරන්නේ
වාහනේ රෝද ධාවනය කරන්න අවශ්‍ය ජවය ලබා දෙන එක. ජවය ආරම්භ දෙන එක. මේ රෝද කරකවන්න අවශ්‍ය කරනවා. එතකොට එන්ජිම කියන්නේ වෙනම පද්ධතියක්. එහෙම නැත්නම් අපි මේකට කියන ප්‍රාථමික චාලකය කියලා. මේ ප්‍රාථමික චාලකය කියන්නේ වෙනම පද්ධතියක්. ඒතර සුඛානම් පද්ධතිය ගත්තාම සුඛානම මේ මේක වෙනම එයා සූදානම් වෙලා ඉඳලා ඉන්නවා. වාහනේ හරව ගන්න දිසා ගන්න ගන්න. ජව සම්ප්‍රේෂණ පද්ධතිය කියලා කියන්නේ එන්ජිමේ ඉඳලා ජවය රෝද කරාගෙන යන පද්ධතිය. අවලම්බන පද්ධතිය කියලා කියන්නේ මෙතන අවලම්බන පද්ධතිය අපි වෙන් කර ගන්න පුළුවන් අවලම්බන පද්ධතිය. එතනදී අර මාර්ග ගැස්සීම් වාහනේ තුලට සම්ප්‍රේෂණය වෙන එක වළක්වන්න ඒකටම ලෑස්තිලා ඉන්න පද්ධතිය. ඉතින් අපි ඒකෙන් ද අපි බලමු වාහනයක තියෙන පද්ධති. ඉංජිම. ඉංජිම තුල සහායක පද්ධති ගොඩක් තියෙනවා. දැන් අපි එන්ජිම කියපුවාම වාහනයට තියෙන පද්ධතියක්. නමුත් එන්ජිමෙත් එන්ජිම තුල තවත් පද්ධති ගොඩක් තියෙනවා. මෙමෙ ඇතම් පද්ධති සඳහා සහායක පද්ධති ගන්නවද වෙයි. එතකොට එන්ජිම තුල තියෙන පද්ධති තමයි මේ දාලා තියෙන්නේ. මේ ඔබට ඉදිරියට එන්නේ. සීසලන පද්ධතිය, ස්නේහන පද්ධතිය, ඉන්ධන පද්ධතිය, ජ්වලන පද්ධතිය, චූසන වායු ප්‍රේරක පද්ධතිය. ඒ කියන්නේ ඔය ටෝබ චාර්ජින් එකේ තියෙන වාහන. පිටර වායු විමෝචන පද්ධතිය. ඒ වගේම විදුලි පද්ධතිය ගත්තාම ඒකේ සහායක පද්ධති ගොඩක් තියෙනවා. පණ ගැන්වු පද්ධතිය, ආලෝකන පද්ධතිය, සංඥා පද්ධතිය, බැටරි ආරෝපණ පද්ධතිය කියන්නේ විදුලි පද්ධතිය තියෙන සහායක පද්ධති. අපි දැන් කතා කරන්න ගමුකෝ එන්ජිම. ඔබට මෙහි තියෙන මේ මේ පැත්තේ තියෙන රූප සටහනේ එන්ජින් එකේ හරියට එක්ස්රේ ෆොටෝයක් වගේ ඇතුලේ තියෙන කොටස් පේන විදිහට හදපු චිත්‍රයක්. ක්‍රියාකාරී කොටස් ටික පෙන්නලා තියෙනවා එන්ජිම තුන. මේ තියෙන්නේ ඇත්තටම එන්ජිමක ඩීසල් එන්ජිමක. මේකේ ඩීසල් එන්ජින් එකක්. ඩීසල් එන්ජිමක බාහිර පෙන. ඩීසල් එන්ජින් පාවිච්චි කරලා යන එන්ජිම. ඉතින් මේ එන්ජිමෙන් කරන්නේ වාහනේ ධාවනයට අවශ්‍ය ජවය ලබා දෙන්න දෙන එක. ඒතොර එන්ජිම පද්ධතියක් විදිහට අපි ගත්තොත් මේ පද්ධතිය නිශ්චිත කාර්යයක් ඉෂ්ට කරනවා. මේක ප්‍රාථමික චාලකය කියලා හඳුන්වන ප්‍රයම වූ. අපි එන්ජිම දින පද්ධති කතා කරගෙන යමු. සහායක පද්ධති මේව හඳුන ගන්නවා කියලා ඉල්ල අපි කලින් කිව්වනේ. මේ පාඩවල පෙට්‍රල් ඉන්ධන සහ වාතය එකතු කරලා දහනය කරන එක එන්ජිමක කරන්නේ. එන්ජිමක් තුල ඒක කරන්න හදලා තියෙන ඉන්ධන සහ වාතය සපයන පද්ධතිය. මේක අපි හඳුන්වනවා පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතිය. පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතිය තුල වායුශෝධකය අඩංගු වෙනවා. ඉන්ධන වායුශෝධකය හරහා ඇතුළට වාතය ගන්නවා. එන්ජිම ඉන්ධන ටැංකියෙන් පෙරහන හරහා පෙට්‍රල් ගෙනියන කාබුරේටරය තුළට ගෙනිහිලා මේ වාතය සහ පෙට්‍රල් මිශ්‍ර කරලා එන්ජිමේ සිලින්ඩර තුළට සපයන එක තමයි පෙට්‍රල් ඉන්ධන පද්ධතියක කාර්ය වෙන්නේ. පෙට්‍රල් ඉන්ධන භාවිතා කරන එන්ජිමක ඉන්ධන පද්ධතිය කාර්ය වෙන්නේ මේටි. ඒකට අදාළ ප්‍රධාන කොටස් ටික තමයි මේ ත්‍රී දිසෙන්නේ. පෙට්‍රල් ටැංකිය, පෙරහන හරහා පෝෂණ පොම්පයක් තියෙනවා. පෝෂණ පොම්පේ මොකද පෙට්‍රල් ටැංකිය තියෙන්නේ එන්ජිම මට්ටමට වඩා පල්ලෙහායි. ඒක ආරක්ෂාව සඳහා එහෙම කියලා තියෙන්නේ. ඒත් එක්කම මේ පෝෂණ පොම්පේ මගින් කාබුරේටරේ දක්වා තෙල් එහෙම නැත්නම් පෙට්‍රල් ඉන්ධන සපයනවා. ඇදලා පොම්ප කරනවා කාබුරේටරේ දක්වා. අපි වාග්යර ඉස්සරහට ඉගෙන ගන්නවා කාබුරේටරේ තුල සිද්ධ වෙන්නේ මොනවද එහෙම කියලා. වායුශෝධකයෙන් කරන්නේ පිරිසුදු කරපු වාතය ඇතුළට ගන්න එක. මොකද එන්ජිම තුලට දූවිලි කුණු ඇතුළින් වලක්වන වායුශෝධකයක් යොදලා තියෙන්නේ.
එතකොට මේ එන්ජිමේ ඉල්ලුමට අවශ්‍ය වාතය මෙතන මේ තුලින් එනකොට කාබුරේටරය තුලදී කරන්නේ මේකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මිශ්‍ර කරලා දෙන්නේ. එතකොට මේ තියෙන්නේ කාබුරේටරය සහිත පෙට්‍රල් ඉන්ධන පද්ධතියක සටහන. ඩීසල් ඉන්ධන පද්ධතිය සලකපුවාම මේ කාබුරේටරේට අපි කතා කරලා කලින් කතා කරපු පෙට්‍රල් ඉන්ධන පද්ධතිය තිබුණේ කාබුරේටරේ. ඒ වෙනුවට ඩීසල් ඉන්ධන පද්ධතියක ප්‍රධාන සාමාජිකය වෙන්නේ ඉන්ධන විදුම් පොම්පේ. මෙතන ඉන්ධන විදුම් පොම්පේ. ඒත් අර වගේම ටැංකියේ මේ තියෙන පෝෂණ පොම්පය, ඉන්ධන පෝෂණ පොම්පය. මේ පෝෂණ පොම්පය මගින් තෙල් ඉන්ධන ටැංකියේ ඉඳලා ඇදලා අරගෙන ෆිල්ටරයක් හරහා නැත්නම් පෙරහනක් හරහා සපයනවා ඉන්ධන විදුම් පොම්පයට. ඉන්ධන විදුම් පොම්පය මුහුර්තනය කරපු ඉන්ධන එක එක සිලින්ඩරයට අවශ්‍ය වෙලාවට ඉන්ධන විදින මගින් සිලින්ඩරය තුළට සපයනවා. එතකොට ඩීසල් ඉන්ධන පද්ධතියක කාර්යයත් ඩීසල් ඉංජිමක දහනය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මාත්‍රා කරලා සපයන එක. වැඩිමනත් ඩීසල් මේ ෆිල්ටරය හරහා සහ මේ ඉන්ජෙක්ටර් හරහා මේවා ගැන ඔබ තව ඉදිරියට ඉගෙන ගන්නවා. මේ දැන් හඳුන්වමින් ඉන්නේ මේ වැටෙන පද්ධති ගැන, ඉංජිමේ තියෙන පද්ධති ගැන පමණයි. මේ පද්ධති ගැන අපි වෙන වෙනම විමර්ශනය කළ යුතුයි. ඒවා ඉදිරි පාඩම් වලදී සිද්ධ වෙනවා. එතකොට මේ තියන්නේ ඕවර්ෆ්ලෝ ලයින් එක, එහෙම නැත්නම් පිටාර මාර්ගය. ඊළඟට ස්නේහන පද්ධතිය සලකපුවාම ස්නේහන පද්ධතිය කරන ප්‍රධානම වැඩි තමයි ඉංජිමේ කොටස් එකිනෙක ඇතිලිලා වැඩ කරන කොටස් ඝර්ෂණය වෙලා රත්වීම සහ ගෙවීම ඇති වෙනවා. මේ ඇතිවෙන්නේ තැන්වලට ස්නේහන තෙල් සපයලා ඉව ඈත් කරලා ඒ පුරුෂ්ට ඈත් කරලා ගෙවීම සහ රත්වීම අවම කරන එක තමයි මේ කෘත පෝෂණ ස්නේහන ක්‍රමයක, ස්නේහන පද්ධතියක කාර්ය වෙන්නේ. එතකොට මේ ඔබ දකින්නේ මේ තිරයේ දිස්සෙන්නේ එන්ජිම තුළ මේ තෙල් සංසරණය කරන විදිය. මේවා ගැනත් අපි වැඩියෙන් ඉගෙන ගන්නවා. නමුත් දැන් අපි පද්ධතියක් විදිහට ඉගෙන ගන්න හඳුනා ගන්න ඕනේ මේ මෙහෙම ස්නේහන පද්ධතිය ගැන. එකිනෙක ස්පර්ශ වෙමින් ක්‍රියා කරන කොටස් අතර ඝර්ෂණය අවම කිරීම සහ ඒවයින් තාපය ඉවත් කිරීම සිදු කරන්නේ මේ ස්නේහන පද්ධතිය මගින්. මීට අමතරව තව ගොඩක් දේවල් ස්නේහන පද්ධතියෙන් සිද්ධ වෙනවා. එන්ජිම ඒ කොටස් අතර තියෙන අපද්‍රව්‍ය ඉවත් වෙලා පිරිසිදු වෙනවා. එතකොට ශබ්ද නිවාරකයක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ එකිනෙක ඇතිලිලා සද්දේන එක වළක්වනවා. එතකොට සිසිල්න කාර්යයක් විදිහට වැඩ කරනවා. මල බැඳීම අඩු කරන, ඒ කියන්නේ විකාශන වළකනයක් විදිහට ක්‍රියා කරනවා. ওই විදිහට ස්නේහක පද්ධතියෙන් තව දේවල් ගොඩක් කරනවා. මේ එන්ජිම චල් වෙන කොටස් හැම එකක් අතරටම ස්නේහන තෙල් යවන එක තමයි ස්නේහන පද්ධතිය මගින් සිද්ධ කරන්නේ. සිසිල්න පද්ධතිය මේ අපි දැන් ඊළඟට කතා කරන්නේ මේ එන්ජිමේම තියෙන පද්ධතියක්. සිසිල්න පද්ධතියට අයත් කොටස් ටික ඔබ දකිනවා. මේවා ගැන ඔබ හදාරලා තියෙන පන්තියේදී නැවත මතක් කරන්නේ කරන්නේ මේ තියෙන ජනල සිසිල්න පද්ධතිය. සිසිල්න පද්ධතිය අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් එයාකූල්, ඒ කියන්නේ වායු වාත සිසිල්නේ. අනිත් එක අනියම් වාත සිසිල්නේ. එහෙම නැත්නම් ජලය මාධ්‍යයක් වශයෙන් සිසිල්න කාර්යයක් විදිහට අරගෙන සිසිල්නේ කිරීමේ පද්ධතියද. තවත් සමහර ලාවට මේක හඳුන්වනවා පෝටර් කූලින් කියලා. එමගේ ජල සිසිල්නේ කියලා. එතකොට මේ ජල සිසිල්න පද්ධතියක තියෙන කොටස් ටික විහිදෙන විදිහට, කියන්නේ පේන විදිහට හදපු චිත්‍රයක් තමයි මේ තියෙන්නේ. විකිරකය මත රේඩියේටර් කියලා හඳුන්වනවා මේක. මේ නල මෙතන තියෙන උස්සන්ත පාලක කපාටේ
මෙතන ජල පොම්පය කියන ෆෑන් එක පංකාව මේවට අපි කියන ජල කුහර කියලා ඒක සිසිල්න පද්ධතියේ වැඩි මනත්තාපේ එන්ජිමේටර් වෙන වැඩි මනත්තාපේ ඉවත් කරලා එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයක පවත්ව ගන්න නියත උෂ්ණත්වයක පවත්ව ගන්න සිසිල්න පද්ධතිය මගින් මේ දෙන වැටල් එන්ජිමක ජ්වලන පද්ධතිය තුන පද්ධතිය රයි කොටස් තොර ජ්වලන පද්ධතියේ කාර්ය වෙන්නේ ඉන්ධන දහනය සඳහා අවශ්‍ය අධි වෝල්ටීයතාව පුලිඟුවක් ලබලා දෙන එක අපි දන්නා ස්පාර්ක් ප්ලග් කියලා අපි හඳුන්වනවා අර බලපහරේදී එන්ජිම තුල දහනය පටන් ගන්න විදුලි පුලිඟුවක් මගින් මේ විදුලි පුලිඟුවක් ඇතිකරන ඉහළ වෝල්ටීයතාවයක් ලබලා දෙන්න ඕන මේ ඉහළ වෝල්ටීයතාවය ලබලා ලබාගෙන මේ බැටරියේ තියෙන වෝල්ටීයතාවය ඉහළ වෝල්ටීයතාවය බවට පත් කරලා අධි වෝල්ටියක් වෝල්ටීයතාවය බවට පත් කරලා ඒ අවශ්‍ය වෙලාවට පුලිඟු පේන වලට මතයි ස්පාර්ක් ප්ලග් වලට ලබලා දෙන පද්ධතිය හඳුන්වනවා පෙට්‍රල් එන්ජිමක ජ්වලන පද්ධතිය කියලා මේ ජ්වලන පද්ධතියක තියෙන මූලික කොටස් එහෙම නැත්නම් මූලික සංරචක මූලික උපාංග මෙහි දැක්වෙනවා මේ 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 දෙක හඳුන්වන්නේ මම මේකට කියනවා බෙදාහරිනේ කියලා බෙදාහරිනේ මේ තියන්නේ පතුල් කොටස මේ තියන්නේ උඩ කොටස නැත්නම් බෙදාහරින වැස්ම මම ගැන ඔබ සවිස්තරව ඉගෙන ගන්නවා ජ්වලන පද්ධතිය ගැන වෙනම ඉගෙන ගන්නකොට නමුත් අපි දැන් මෙතනදී උත්සාහ කර මෙතනදී අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ මේ මේ එන්ජිම තුල තියෙන පද්ධතියක් වශයෙන් ජ්වලන පද්ධතිය පවතින ආකාරය ඊළඟට ජව සම්ප්‍රේෂණ පද්ධතිය ඉතා වැදගත් මෙහෙයක් කරනවා දැන් එන්ජිම ස්ටාර්ට් කරලා කොච්චර හයියෙන් මේ රේස් කළත් වාහනය යන විදියක් නැහැ නේ එන්ජිම කරන්නේ වාහනය යන්නේ වාහනේ ගමන් කරන නම් මේ එන්ජිමේ තියෙන ජවය එතන එන්ජිමෙන් නිපදවන ජවය මාර්ග රෝද කරනවා ගිහිල්ලා ඒ මාර්ග රෝද කරවන්න ඕනේ එහෙම කරගුණොත් තමයි වාහනේ ගමන් කරන්නේ නැතුව එන්ජිම ස්ටාර්ට් කරලා කොච්චර හයියෙන් එන්ජිම ස්ටාර්ට් කරලා රේස් කරාට වාහනේ යන විදියක් නැහැ එතකොට සම්ප්‍රේෂණ පද්ධතියක් ජව සම්ප්‍රේෂණ පද්ධතිය කියලා කියන්නේ එන්ජිමේ ඉඳලා මාර්ග රෝද කරා ජවය රැගෙන යන පද්ධතිය. ඉතින් ඒකටයි ඉතින් කොටස් තමයි මේ තියෙන්නේ. බලන්න එක ක්ලච්. ක්ලච්. ඊළඟට ගියර පෙට්ටිය. අවර පෙට්ටිය කන්ද. නිමේලුම සහ අන්තරය. අක්ෂ දණු මේව තුලින් ගිහිලා තමයි රෝද කරවන්නේ මෙදින පිටුපස රෝද වලින් ධාවනය වන ඉදිරි එන්ජිම පිහිටපු වාහනයේක මේ උපකරණ මේ ජව සම්ප්‍රේෂණ පද්ධතිය මේ සංරචකයන් පිහිටුවලා තියෙන විදිය ක්ලච් එක තියෙන මෙතන මෙතන ගියර පෙට්ටිය අවර පෙට්ටිය කඳ ප්‍රොපෙලර් ෂාෆ්ට් අවර පෙට්ටිය කඳත් එක්කලම ඒකත් එක්කලම ඒකට අවශ්‍ය කරන මේ කොටසක් තමයි මේ ලස්සන මූට්ටු කියලා කියන්නේ යුනිවර්සල් ජොයින්ට්ස් තොට මෙතෙන් දෙක ගිහිල්ලා මාර්ග රෝද වලට මේ හරවලා දෙනවා නිමේලුම සහ නිමේලුමෙන් හරවලා දෙනවා ආන්තරයෙන් තව විශේෂ වැඩක් කරනවා අපි තව ඉස්සරහට ඒක කතා කරමු. උතුරු මේ මාර්ග රෝද කරකෝණ එක තමයි ජව සම්ප්‍රේෂණ පද්ධතිය මගින් කරන්නේ. ජව සම්ප්‍රේෂණ පද්ධතිය ගැන කතා කරනකොට අපිට මේක අමතක කරන්න පුළුවන් කමක් නැහැ. හැම වාහනයකම එන්ජිම එකම විදිහට එකම දව රෝද වලින් දවණ වෙන්න සලස්සලා නැහැ. මේ තියන්නේ ඔය තියෙන සැකසුම් තුනක් තවත් මේ තියෙන්න පුළුවන්. එන්ජිම ඉදිරියේ තියලා පිටුපස රෝද වලින් ධාවනය වෙන අවස්ථාවක ජව සම්ප්‍රේෂණ පද්ධතිය පිහිටවල තියෙන විදිය. එන්ජිම පසුපස තියලා එන්ජිම පසුපස තියෙන වාහනක් තියෙනවනේ. ඒ වාහනවල ජව සම්ප්‍රේෂණ පද්ධතිය මගින් පසුපස රෝද ධාවනය කරනවා නම් ඒක පවත්තන විදිය. මෙතෙන්දී අර අවර පෙති කන්දේම
නැතු යනවා. අපි මේ දකින්නේ ඉංජිම නොඑක් විදිහට තියලා රෝද එක එක රෝද වලින් දාවන වෙන ජව සම්ප්‍රේෂණ පද්ධතියකට අයත් සමාජික පිහිටුව ඇති ආකාරය. ක්ලච් එක ගැන අපි කතා කරමු. ක්ලච් එක ඉංජිම සහ සම්ප්‍රේෂණ පද්ධතිය අතර සම්බන්ධය తాවකාලික විසන්ධිකරන අපි පාවිච්චි කරන්නේ ක්ලච් එක. ඒ කියන්නේ ඉංජිම සහ ජව සම්ප්‍රේෂණ පද්ධතිය අතර සම්බන්ධය විසන්ධිකරන්න පුළුවන් ගියර් පෙට්ටිය නියුට්‍රල් කරලා ගියර් පෙට්ටිය තියෙන ගියර් නියුට්‍රල් කරලා ඒ ස්ථිරවම නොතාවකාලික මොහොතකට මේ විසන්ධිකරන්න පාවිච්චි කරනවා ක්ලච් එක. ක්ලච් එකේ තියෙන කොටස් මේ සටහන් දෙකෙන් පෙන්වලා තියෙනවා. යවරෝදේ ක්ලච් ඇටිය පීඩන ඇටිය මිදුම් ලීවර මේ තියෙන දඟර දුණු වර්ගයේ ක්ලච් එකක හරස්කඩ සටහන. ඔබ මේ දකින්නේ සැබෑ සටහනක් ජවරෝදයයි ප්‍රාචීර දුණු වර්ගයේ ක්ලච් එකකුයි සම්බන්ධ වෙලා තියෙන ආකාරය. මේ දෙක මැද්දේ තියෙනවා ක්ලච් ඇටිය. මේවා ගැන සාහිත්‍ය වෙන මේකන ගන්නවා. මේවා ගැන මේ පද්ධති ගැන වෙන වෙනම අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මෙතන ගියර පෙට්ටියක ඡේදීය පෙනුමක්. ගියර පෙට්ටිය මගින් විවිධ ගියර අනුපාත ලබා ගැනීමෙන් කරන්නේ වේග සහ ව්‍යාවර්ත අතර ගනුදෙනුව. මෙතන කලින් යාන්ත්‍රික තාක්ෂණ වේදේ පාඩම් වලදී අපි කතා කරලා තියෙනවා වේගය සහ ව්‍යාවර්තයේ වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ව්‍යාවර්තය කියලා කියන්නේ ඇත්තටම ධ්‍රෝදයක් පරිධිය වටා ඇති කරන ගූර්ණය. කියන්නේ කේන්ද්‍රය වටා ඇති කරන ගූර්ණය පරිධිය තුලින්. ඒක වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒක ව්‍යාවර්තය සහ වේගය සම්බන්ධයෙන් අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඉතින් සමහර තැන්වලදී වේගය නෙමෙයි වශයෙන් ව්‍යාවර්තය. කන්දන්න ගිනකොට අපිට ඕන වෙනවා ලොකු ව්‍යාවර්තයක් රෝදවලට. ඉතින් එතකොට මේ තනිසලා පොළොව යනකොට එච්චර ලොකු ව්‍යාවර්තයක් ඕනේ අපිට ඒ වෙලාවට ඕනන්නේ වේගය. ඒතකොට මේ අවශ්‍ය විදිහට වේගය සහ ව්‍යාවර්තය වෙනස් කරන්න තමයි මේ ගියර පෙට්ටිය යොදාගන්නේ. ඒ වගේම මේකේ තියෙන අනිත් ප්‍රයෝජනේ තමයි අක්‍රීය අවස්ථාව. ස්ථිර අක්‍රීය අවස්ථාවක් නම් ඔබලා තියෙනවා එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙනවා වරමුත් වාහනේ රෝද කරකෙන්නේ නැහැ සම්බන්ධ නැහැ ඒ න්‍යූට්‍රල් එකේ තියලා තියෙන්නේ. අක්‍රීය අවස්ථාව. ඒත් එක්කම පසුගසුම් අවස්ථාවල් ලබා ගන්න. එන්ජින් වනි පෙතර කර ගන්න බෑනේ. පසුගසුම් අවස්ථාවල් ලබා ගන්න මේ ගියර් පෙට්ටිය මගින්. ඒක කොහොමද වෙන්නේ කියලා අපි ගියර් පෙට්ටිය ගැන සාකච්ඡා කරමු. පසු. ඊළඟට අවරපෙතිකන්ද කියලා කියන්නේ එන්ජිම ඉස්සරහින් පිටුල මෙතන තියෙන ගියර පෙට්ටිය මෙතන තියෙන නිමෙලෝම මේක ඉස්සරහින් පිටෝලා ගියර් එන්ජිම ඉස්සරහින් පිටෝලා පිටුපස රෝදවලින් දාවන යන වාහනයකට මැද මේ ගියර පෙට්ටියේ ඉඳලා නිමෙලෝම කරා කරකවමගෙන යන්නේ අවරපෙතිකන්ද මගින්. දැන් මෙතන මේ අවරපෙති කඩන් දෙකක් එකට මුට්ටු කරපු අවස්ථාවක් දිග වාහනේ අපි මේ නම් කරලා තියෙන්නේ. එතම අවරපිටි කඳෙන් එතකොට අපි කරන්නේ ගියර පෙට්ටියේ ඉඳලා නිමිලොමට භ්‍රමණ චලිතය සම්ප්‍රේෂණය කරන එක. මේ දෙන්නේ නිමිලොමෙන් කරන වැඩේ. අපි දැන් අවරපිටි කඳෙන් ආපු කරකුම හරෝල දිනනවා අංශක 90කට හරෝල දෙන්න ඕන රෝදවලට මේ. ඒක කරන්නේ නිමිලොමේ. මෙතන පාවිච්චි වෙන පට්ටම් රෝද බෙවල්ලිල් පිට කලින් අපි කතා කරලා තියෙනවා බෙවල්ලිල් ගැන. නැත්නම් පට්ටම් රෝද ගැන පට්ටම් රෝද වලින් කරන එකක් තමයි. පට්ටම් රෝද වලින් කරන්නේ අංශක 90කින් කරකුම එහෙම නැත්නම් ප්‍රමුණ චලිතය හරෝන දිශා වෙනස් කරනවා. ඒකෝර මේ දෙන්නේ භ්‍රමණ චලිතය අංශක 90කින් හරෝලා රෝදවලට ගෙනියන නිමෙලොම මෙතන තියෙන ආන්තර කට්ටලේ. ඒකෝර ආන්තර
आंध्र कट्टले दिवेन्नी बलो मुका देने गेला वाहने वंगुवक धावने करनकुट मिथिन्ने इंजिम और प्रतिखंड निमीलोम वाहने वंगुक धावने करना अवस्थाव गत्ताम अतुलत रोदय सह पिटत रोदय गमन करन मार्ग तमाय मे पेन्नन्ने पिटत रोदय लघु दुराग गमन करनकुट अतुलत रोदय इट वडा अडु दुर कोई गमन करन्ने इतकोट एहेम नांग मे रोद नोलिस्सा यान्न नांग ඇතුළත රෝදය අඩු වෙනොත් පිටත රෝදය වැඩි වට ගන්නකොත් කරකියන්න ඕනේ මේ කරගෙන මේ මෙන්න මේක හදලා දෙන කට්ටලේ තමයි ආන්තර කට්ටලේ එහෙනම් ඩිෆරෙන්ෂල් කියලා කියන්නේ බලමු ඩිෆරෙන්ෂල් එකට අයිති කොටස් මේ තියන්නේ ආන්තර කට්ටලේ පැති ගියර මේ තියෙන පැති ගියර දෙක මේ තියන්නේ දව රෝදය නිමෙලොම मे को मेदे मेरे बेत अक्षत रोज मार्ग रोधक संप्रेषण अक्षत निमेल करना मेदे कर मंस का मोगी हर रिंग राज रोद इस्पाइड बल्ड मेन රජ රෝදේ කරකිනකොට ඒත් එක්කම ස්පයිඩර් එක කරගෙන ඒ නිදාසෙ කරකිනවත් පුළුවන්. නිදාසෙ කරගෙන විදිහටත් තියෙනවා. මේවට අපි කියන පැති කියලා කියලා. බලන්න කරකිනු විදිය. මේ විදිහට තැන්තලා පොලෝ කරනකොට නැත්නම් කෙලින් පාරක යනකොට राज रोदया मे गीयर फिर नम मे उन्ना वटेट कर पुलवा पति गीयर मैं स्पाइडर मे मे टीक मगिन तमाइ मे कोटास्ती का मगिन तमाई मे कोटास्ती का तमाई निमी इलाउमट आयात इलाट अभी सालक सुखाणाम पद्धति सुखाणाम पद्धति के लिए अभी कल की वाने अभिमत मार्ग गमन कर रोधारोगे सुखाणाम पद्धति अवश्य दूमरी अट्ठा कलीम पिल कर मार्ग के आने नम स्वयंचालक वाहन आना ऑटोमोबाइल आना अनिवार्यम एक उपांग आगता पद्धति आगता सुखाण पद्धति इधी सुख सुखाण पद्धति आकार देखती है इका लंबाह वर्ग मे लंबाह वर्ग एक कोटास्टिकतम उब दाखिले सुखाण रोदय लंबाह के लिए मिथन आप सुखाना गीर पेटिया सुखाना मीशा वे चलने सुखाना रोदे मगिनती चलते रोधक संप्रेषण करीर पद्धति ये कोटास्टिक मोटर आते दावने दिशा गणीम करें हर गणीम करें सुखाण पद्धति मगिन मेक तवत्ता कार्यतीन सुखाण पद्धति दति तलाउद वर्ग भू सहल वाहन उदाहरण मे दति तलाऊ सह दौरोद वर्ग सुखाण पद्धति मेके सरल निर्माण सह कुटस कम इत वासी हकीन सहल वाहन वर्ल्ट दंगन बरवाहन वर्ट मे उदाहरण वस्ता बरवाहन वर्ट पवर स्टीरिंग बल सहायक सुखाण युदागन मे दौर सु दैतल दौर उदर्गे युदागन
එතකොට සුක්කාන පද්ධතිය මෝටර රථයේ රථය ධාවනයේ දිශා ගැනීම සඳහා තියෙන පද්ධතිය. ඊළඟට අවලම්බන පද්ධතිය. අපි මේ පද්ධති ගැන වෙන වෙනම කතා කරගෙන යන්න. පද්ධති ගැන වෙන වෙනම කතා කරනකොට අම්බනේ මේ අවලම්බන පද්ධතියෙන් කරන්නේ අපි දන්නද පාරේ පාර එකම විදිහට නැහනේ. කියන්නේ පාර සම්පූර්ණයෙන්ම සර්ව සම්පූර්ණ පාරව ලැබෙන්නේ නැහැ. කොහොමද හදන්නත් බෑ ඒක ප්‍රායෝගික නැහැ. වලවල් තියෙනවා, ගොඩැලි තියෙනවා, මාර්ග විෂමතා තියෙනවා. නැයි ටයිල් කරපු පොළවක ටයිල් කරලා වගේ පාර තියෙනවා නම් එහෙම සමහරට අවලම්බන පද්ධතියක් අවශ්‍ය නැහැ උත් නැහැ. නමුත් එහෙම ඒක ප්‍රායෝගික නැහැ කොහොමවත්. මාර්ග විෂමතා නිසා ඇතිවන ගැස්සීම් මගීන්ට සහ බඩු බහිරදියට සම්ප්‍රේෂණය වෙන එක වළක්වන්නේ අවලම්බන පද්ධතිය. එතකොට මේ අවලම්බන පද්ධතියට අයත් කොටස් ටික තමයි ඔබ මේ දකින්නේ. මේ අවලම්බන පද්ධතියට අයිති වෙනවා දුනු, ඒත් එක්කම කම්පන වාරක. මේ දුනු වලට සම්බන්ධ වෙන තවත් උපාංග මේවා ඔක්කොමයි තියෙන්නේ අවලම්බන පද්ධතියට. මෙදී තමයි අවලම්බන පද්ධතියට අයත් උපාංග. අවලම්බන ක්‍රියාවන් සිද්ධ වෙන ආකාරය තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඉතින් අවලම්බන පද්ධතියට අයිති වෙන උපාංග මේ මෙතන විතරක් ඒක මේ දුනු විතරක්ම නෙමෙයි. සී කුෂන් කරපු සීට් එකත් අවලම්බන පද්ධතියට අයිති. ඇයි? මගියාවෙද කම්පණිය ගිනින එක වළක්වන එක තමයි මේ කුෂන් කරපු සීට් එකිනුත් කරන්නේ. ඒතර මේ ආසන වලට දුම්හයි කරලා තියෙනවා. ඒතර මේවත් අවලම්බන පද්ධතියද? අය බිම් තට්ටුව සහ රෝදාතරට යොදලා තියෙනවා දුමු. මේ දෙන්නේ දුමු. මේ මේවා අපි කියන කොළ දුමු කියලා මේවට කියනවා දඟර දුමු. මේ ආකාර දෙකටම යොදලා තියෙනවා. ඉතින් සුළම් පිරූ ටයරත් රබර් ටයරත් මේ අවලම්බන පද්ධතියට අයත්. මේ යකඩ රෝද්දර තිබුණ නම් එහෙම මෙච්චර පහසු ධාවනයක් අපිට ලැබෙන්නේ නැහැ. සුළු මාර්ග විෂමතාව මේ රබර් ටයර් මගින් අවශෝෂණය කරනවා. දැන් පොඩි ගල් කැල්ලක් එහෙම දැන් පුංචි මාර්ග විෂමතාවයක් අවශෝෂණය කරන්න රබර් ටයර් එක සමත් වෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි අපිට අවශ්‍ය අවලම්බන පද්ධතිය හැදිලා තියෙන. ඒතකොට අවලම්බන පද්ධතියට අයත් උපාංග තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට රෝධක පද්ධතිය. දැන් වාහනය ගමන් කරනකොට ගමන් කරනවට වඩා අවශ්‍ය දේ තමයි ගමන් කරන වාහනේ නවත්ත ගන්න එක. ඇයි එහෙම කියන්නේ? දැන් වාහනේ ගමන් කරන්න බැරි වෙච්චම අපිට කිසි මේ ශාරීරික ආබාධයක් වෙන්නේ නැහැ නේද? ගැටලුවක් වෙන්නේ නැහැ. යන්න බරක් වෙයි. නමුත් ගමන් කරන වාහනේ නවත්ත ගන්න බැරි වුණොත් සමහරවිට කොහෙන් කෙලවරේ ඉදන්නේ? ඒකෙන් තමයි ගමන් කරන වාහනේ නවත්ත ගන්න එක නවතල දින වාහනය ගමන් කරනවට වඩා ඊට වැඩක්. මේ සඳහා යොදා ගන්න පද්ධතිය ගමන් කරන වාහනයක එක්ක වේගය අඩු කරගන්න, එහෙම නැත්නම් නවත්ත ගන්න යොදා ගන්න පද්ධතිය අපි හඳුන්වනවා රෝධක පද්ධතිය කියලා. ඒ රෝධක පද්ධතියට මෙතන ඇත්තටම රෝධක පද්ධති ගොඩාක් වර්ග තියෙනවා. දැන් අද තියෙනවා ද්‍රව මේ තියෙන ද්‍රව රෝධක පද්ධතියක්. ඒකට බල සහායක බලය සහාය කරගත්තු ද්‍රව රෝධක තියෙනවා. ඒත් එක්කම මේ වායව රෝධක තියෙනවා. බලය සහාය කරගත්තු පවර් බ්‍රේක් වලට වායු පීඩනය සහාය කරගත්තුවා. මෙතන අපි දක්වලා තියෙන්නේ මේ ද්‍රව රෝධක පද්ධතිය. ද්‍රව රෝධක පද්ධතිය කොටස් ඉතා බහුලවම පුංචි වාහන වලට යොදලා තියෙන මේක. එතකොට අපි ද්‍රවරෝධක මේ රෝධක පද්ධතිය ගැනත් අපි වැඩිපුර දේවල් ඉගෙන ගන්නවා. අපි දැනට මේ හඳුනලා දීමක් කරන්නේ මෝටර් වාහනයක තියෙන පද්ධතිය ලෙස. ඒක රෝධක පද්ධතිය සාමාන්‍ය දෙකක් තියෙනවා. සාමාන්‍ය නෙමෙයි. ඒ නීතියෙම දෙකක් තියෙනවා. එක රෝධක පද්ධතිය කියන්නේ ගමන් කරන වාහනයක්. අපි දැන් කලින් කතා කරපු රෝධක පද්ධතියෙන් මේකෙන් කලේ මේ අපි මේකට කියනවා සේව රෝධක කියලා. සේව රෝධක පද්ධතියෙන් කලේ ගමන් කරන වාහනයක්
වේගය අඩු කර ගන්න එහෙම නැත්නම් නවත්ත ගන්න දන්නේ මෙදී මේකට කියන හෑන්ඩ් බ්‍රේක් එහෙම නැත්නම් නවතත් බිම් පාකින් බ්‍රේක් කියලා නවතත් බිම් රෝදක නවතත් බිම් රෝදක වලදී කරන්නේ නවත්තල තියෙන වාහනය කිපි චලනය වෙන එක වලක්ව ගන්න එක ඒකට අදාළ වෙන කොටස් ටික තමයි මේ වල තියෙන්නේ මේ අත් ලිවරයක් දාලා තියෙනවා ඉතින් දැන් කේබල් දාලා මේ රෝද හිර කර ගන්න ක්‍රමය තමයි මෙතන යොදලා තියෙන්නේ එතකොට සේවා රෝදක සහ නවතත් බිම් රෝදක කියලා රෝදක පද්ධති ප්‍රධාන වශයෙන් වාහනයකට දෙකක් තියෙනවා මේ තියෙන්නේ වාහනයක චැසිය ඔය වාහනේ පදනම වෙන්නේ මෙතන වාහනේ ෆවුන්ඩේෂන් එක වාහනේ ගොඩනගලා තියෙන චැසිය මත හැබැයි ඉතින් සමහර චැසි තියෙනවා ලොකු වාහන විශේෂයෙන් ලෝරි බස් වගේ වෙයි චැසි තියෙනවා වෙනම මේක උඩින් දේහය නැත්නම් බොඩිය තියලා මගී පරයන්තය මේක උඩින් තියලා සකස් කරපු වාහන තවත් සමහර වාහන චැසිය කියලා එකක් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ චැසිය සහ බොඩිය කියන්නේ දේහය එකටම නිපදවපු වාහන සාමාන්‍ය බොහෝ විට සැහැල්ලු මෝටර රථවල තියෙන මේ එතකොට වාහනයක චැසිය මගින් කරන්නේ ඒකේ බර දරා ගන්න එක බර දරාගෙන ශක්තිමත් බව ඇති කර ගන්න එක එතකොට බොඩිය සහ දැන් මේ වගේ අවස්ථාවකදී බොඩිය කියලා කියන්නේ එහෙම නැත්නම් වාහනේ දේහය කියලා කියන්නේ මගී මගීන්ට බඩු බාහිර ආදියට ගමන් පහසුව සලස්සන කොටස ඒ කියන්නේ මේක තුල තමයි ওই සියලුම දේවල් කියන්නේ මගී ආසන උඩ බඩු තබීමේ බඩු බාහිර ආදිය තබා ගැනීම ඉඩ කඩ ලෙගේජ් පහසුකම් එතකම වාහනේ ලස්සන කරන්න ඕන දේවල් ඒ කියන්නේ පරිසරයෙන් ආරක්ෂා වෙන්න තියෙන වාහලේ ඔය සියලුම දේවල් අඩංගු වෙන්නේ බොඩිය දිදී උඩ වාහනයක සැකිල්ල සහ බොඩිය කියලා කියන්නේ වාහනයක ඉදී වෙන වෙනම පද්ධතියක් විදිහට සලකන්න පුළුවන් ඊළඟට අපි සලකමු වාහනයකට විදුලි පද්ධතියක් යොදලා තියෙනවා විදුලි පද්ධතියේ සහායක පද්ධති වගේක් තියෙනවා වාහනේ ස්ටාර්ට් කරගන්න ස්ටාර්ටර් මෝටරේ ගහගන්න ස්ටාර්ටර් මෝටරේ ගහනවානේ ඒ කියන්නේ වාහනේ එන්ජිම කරව ගන්න පණ ගැන්වීම පද්ධතිය පාවිච්චි කරනවා රාත්‍රි කාලයට ආලෝකන පද්ධතිය පාවිච්චි කරනවා හරෝ ගන්නකොට සංඥා පද්ධතිය පාවිච්චි කරනවා එතක වාහනේ ගමන් කරනකොට ක්ෂය වෙන බැටරි ආරෝපණය කරන්න ආරෝපණ පද්ධතිය පාවිච්චි කරනවා මේ ඉන්නේ පණ ගැන්වීම පද්ධතියයි කොටස් පරගන්නන පද්ධතියයි කොටස් ඔබ දකිනවා මේකේ තියෙන ප්‍රධානම දේ එක බැටරිය බැටරිය ඉඳලා මේ තියෙන්නේ ස්ටාර්ටර් මෝටර එක කියන්නේ පරගන්නන මෝටරේ මේ පරිණාලිකාව හරහා මේ අපි පරිණාලිකාව තුලින් තමයි මේ මෝටර එකට අවශ්‍ය ජව විදුලිය ලබා දෙන්නේ අපි ඉස්සරහට ඒක ඉගෙන ගන්නවා ස්විච් එකේ එතකොට මේ කොටස පාවිච්චි කරලා තමයි අපි ඉංජිම කරව ගන්න. ඒතකොට පණ ගැන්වීම පද්ධතියේ ප්‍රධාන කොටස් ටික තමයි ඔබ මේ දකින්න. අපි විදුලි පද්ධති ගැන කතා කරනකොට අනිවාර්යෙන් අපිට කතා කරන්න ඕනේ මේ අපේ ඉංග්‍රීසි ගැන රිලේ කියලා. පිළියවනේ. පිළියවනයක් ඔබට දකින්න පුළුවන් මේ වම් පැත්තේ ප්‍රායෝගික පිළියවනයක්. මේ පිළියවනයට මේ පිළියවනේ ඡේදය පෙනුමක් තමයි තියෙන්නේ පිළියවනය කියලා කියන්නේ විද්‍යුත් චුම්බක උපක්‍රමයක් කුඩා ධාරාවක් පාවිච්චි කරලා විශාල ධාරාවක් හසුරවන්න යොදාගෙන තියෙන උපකරණයක් උපක්‍රමයක් මෙතන බැටරිය තියෙනවා මෙහාට ලොකු විබරක් තියෙනවා ලොකු ලෝඩ් එකක් තියෙනවා ඒතකොට ලොකු ධාරාවක් මෙතෙන්ට අවශ්‍යයි මේ ලොකු ධාරාව අපේ හසුරවන්න කුඩා ස්විච් එකකින් පුළුවන් වෙලා තියෙනවා මේ පිළියවනේ නිසා පිළියවණයෙන් කරන්නේ අපි මෙතන තියෙන විද්‍යුත් චුම්බක දඟරයක් දඟරයක් තියෙනවා මේ දඟරයක් මගින් ස්පර්ශක තුඩු දෙකක් යාකරන එක තමයි මේ ස්විච් එකෙන් කරන්නේ ඒතකොට ස්පර්ශක තුඩු දෙක හරහා තමයි ලොකු ධාරාව ගමන් කරන්නේ එතකොට අපි මේ පිළියවන මෝටර් වාහනවල බොහෝ තැන්වලට යොදාගෙන තියෙනවා මේ තියෙන්නේ ආලෝකන පද්ධතිය
මේ විදුලි පද්ධතියේ සහායක පද්ධති. ආලෝකන පද්ධතියේ පරිපථ සටහන තමයි මෙතන දක්වලා තියෙන්නේ. මේ අර අපි කලින් කතා කරපු පිළියවනා දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මේ පහන් දෙකට ඉහළ ධාරාවක් සපයන. එතකොට විදුලි සපයන මේ බැටරිය. එතන ෆියුස් එක විලායක. මේ තුලින් ඇඳිලි කර වහරුව මේ සියල්ල පාවිච්චි කරලා. එතකොට මේ මෙතන දක්වලා තියෙන්නේ ප්‍රධාන පහන් පරිපත්‍ය මේ පැත්තෙන් දක්වලා තියෙන ප්‍රධාන පහන් දල්ලෝප අවස්ථාවක්. එතකොට ආලෝකන පද්ධතිය කියලා කියන්නේ වාණික විදුලි පද්ධතියේ සහායක පද්ධතියක්. මේ තියෙන්නේ දිසා සංඥා පරිපත්‍ය. අපි දන්නවා වාහනේ හරවනකොට නිවිමින් පත්වෙන දිසා සංඥා පහන් පාවිච්චි වෙනවා. දිසා සංඥා පහන් හසුරවනවා මේ තියෙන්නේ බැටරි ධනාග්‍රය විලායකයක් හරහා සැනලියන ඒකකයක්. අපි සිනා සැනලියන ඒකකයෙන් තමයි පහන් දැල්වීම සහ නිවීම කරන්නේ. එතකොට මේ ස්විච් එකෙන් කරන්නේ මේ ටූ වේ ස්විච් එකක් අපිට අවශ්‍ය පැත්තට මේ පහන් දැල්වන එක තමයි කරන්නේ. දැන් දකුණු පැත්තට හරවනකොට දකුණු පැත්තේ පහන් දැල්වෙනකොට අපි කරන්නේ මේ දකුණු පැත්ත සම්බන්ධ කරන මේ ස්විච් එකේ. එතකොට දර්ශක පාද මගින් මේ පහන් දැල්වෙන බව රියදුරට දනවනවා. විදුලි නලා පද්ධති සංඥා ශ්‍රව්‍ය සංඥා ශ්‍රව්‍ය සංඥාවක් සඳහා පාවිච්චි කරන විදුලි නලාව මෙතනින් තමයි පාවිච්චි කරන පිළියව නැහැ. මොකද මේ විදුලි නලාවට ලොකු ධාරාවක් ගන්නවා. ඒක කුඩා වහරුවක් මගින් ක්‍රියා කරවන්න මේ සිද්ධ වෙලා අපිට පාවිච්චි කරන්න පුළුවන් පිළියව නැහැ රිලේ එක. එතකොට නලා වහරුව ඉතා කුඩා වහරුවක්. කියන්නේ පුංචි වයර් පාවිච්චි කරලා පුංචි බොත්තමක් වගේ ස්විච් එකකින් ක්‍රියා කරනවා මේ පිළියවනේ. ඒ කියන්නේ රිලේ. එතකොට ලොකු ධාරාව ගෙන යන්නේ අපි කලින් කතා කරපු ආ වගේ මේ පිළියවනේ. මගේ නම් මේකට සාමාන්‍ය විහාරය හඳුන්වනවා හෝන් රිලේ කියලා. එතකොට මේ තියන්නේ ශ්‍රව්‍ය සංඥා සඳහා විදුලිය යොදා ගන්න අවස්ථාව. විදුලිපත් නලා පද්ධතිය බැටරිය දැන් විදුලිය ලබා ගන්නකොට දිගින් දිගට බැටරිය එන්නේ අපිට මේ විදුලිය ලබා ගන්න සිද්ධ වෙන්නේ. මේක නැවත ආරෝපණය කළ හැකි ලෙඩ් අම්ල බැටරිය බොහෝ විට වාහන වලට පාවිච්චි වෙන්නේ. මේ ලෙඩ් අම්ල බැටරිය නැවත ආරෝපණය කිරීමේ වගකීම බැටරිය ආරෝපණ පද්ධතියට තමයි හිමි වෙන්නේ. තොර බැටරි ආරෝපණ පද්ධතියට අවශ්‍ය ධාරාව සපයන්නේ ප්‍රත්‍යාවර්තකය මගින්. මේ ප්‍රත්‍යාවර්තකය ඉන්ජිමෙන් කරකවනවා. ඉන්ජිමයාර ඉස්සරහ දාලා තියෙන බෙල්ට් එකකින් මේ ප්‍රත්‍යාවර්තකය කරකවනවා. කරකවලා මේකෙන් ජනිත වෙන මේකේ ඇතරම මේක ඇතුලේ ප්‍රත්‍යාවර්තකය තුල ඍජුකාරක තියෙනවා. මේක හැදෙන්නේ ප්‍රත්‍යාවර්තකයක් තුල හැදෙන්නේ AC එකක්. ඒ කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. ඔබ ප්‍රත්‍යවර්ත ධාරාව ගැන දන්නවා. ප්‍රත්‍යවර්ත ධාරාව මෙතන තියෙන ඍජුකාරකයක්. ඒ කියන්නේ දියුණු කටලයක් මගින් ඍජු ධාරාවක් බවට එහෙම නැත්නම් ඩිරෙක්ට් කරන්ට් එකක් DC එකක් බවට පත් කරලා බැටරිය චාර්ජ් කරන එක තමයි කරන්නේ. බැටරියට දෙනවා. ඉතින් මේ අපි දන්නවා වාහනේ එක එක වේගවලින් ගමන් කරනවානේ. දැන් ඉහළ වේගවල ඉංජිම දාවන වෙනකොට ඉහළ වෝල්ටිතා හැදිලි වෙලා මේ බැටරියට උනට වඩා වැඩි වෝල්ටිතාව යන එන්න පුළුවන්. ඒක වළක්වන්න වෝල්ටිතා පාලක ඒකකයක් යොදලා තියෙනවා. ඒතොර මේ බැටරි ආරෝපණ පද්ධතියක විදුලි පද්ධතියට අයත් බැටරි ආරෝපණ පද්ධතියේ පරිපථ සටහන තමයි ඔබ මේ දකින්නේ. ඊළඟ දැන් අද තියෙන ප්‍රධාන මාතෘකාවක් අද තියෙන ගොඩක් දෙනෙක් කතා කරන දෙයක් තමයි දෙමුහුන් වාහන හයිබ්‍රිඩ්. හයිබ්‍රිඩ් වාහන කියලා හඳුන්වනවා. මොකද මේ දෙමුහුන් වාහනයක තියෙන වාසි අපි හැමෝම මේක ගොඩක් පිරිමැසුම්දායි වාහනය කියලා කියනවා. එහෙම වෙන්නේ ඇයි? දෙමුහුන් වාහනයක් ඒ කියලා කියන්නේ මේ ඒකක දෙකක්
විදුලි මෝටරයක් සහ තාප ඉඟිමක් ගැන දෙකක්ම පාවිච්චි වෙලා දෙකක්ම සහාය කරගෙන ධාවනය කරන වාහන දෙමුහුන් වාහන කියලා අපි හඳුනනවා. මේ දෙමුහුන් වාහනයක් මේ දෙමුහුන් වාහනවල තියෙනවා ශ්‍රේණිගත පිහිටවපු දෙමුහුන් වාහන ඊට පස්සේ සමාන්තරගත ශ්‍රේණිගත සමාන්තරගත කියලා ගොඩක් කටන්තර වගේ තියෙනවා. මේ තියන්නේ සමාන්තරගත දෙමුහුන් වාහන එක. දැන් වඩාම පාවිච්චින්නේ මේක සමාන්තරගත දෙමුහුන් වාහනය කියලා කියන්නේ ඉංජිම සහ මෝටරය කියන දෙකම සහාය කරගෙන අවශ්‍ය වෙලාවට දෙකින් එකක් එමෙ අවශ්‍ය වෙලාවට දෙකම සහාය කරගෙන වාහනය මේ රෝද්දාවනය කරන වාහනය. ඉතින් ඒක ආකෘතියක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඉතින් අපි බලමු දෙමුහුන් වාහනයක් කොහොමද ඉංජිමෙනුත් අපිට මේ රෝද කරකව ගන්න පුළුවන්. විදුලි මෝටරිනුත් රෝද කරකව ගන්න පුළුවන්. ඉතින් අපි දැන් රෝදක කරන අවස්ථාවක පල්ලමක් බහින අවස්ථාවක සමහරට රෝද කරගෙන එක වළක්ව ගන්නයි අපිට ඕනේ. දැන් අපි දුමු පල්ලමක යනවා. පල්ලම යනකොට අපි කරන්නේ බ්‍රේක් කරලා ඉන්න රෝද කරගෙන එක වළක්ව ගන්නවා. මෙතනදි සිද්ධ වෙන්නේ රෝදවල තියෙන චාලක ශක්තිය තාප ශක්තිය බවට පත් කරලා ඉවත් කරන එක. රෝදක මගින් තාප ශක්තිය බවට පත් කරලා ඉවත් කරන එක. ඒක ඉතින් අපරාධයක් නේ. ඒ වෙනුවට මෙතනදි කරන්නේ මේ විදුලි ජනකයක් අරගෝල. විදුලි ජනකයක් අරගෝල ඒ ශක්තියේ ඒක තැම්පත් කරනවා බැටරියට. මේක පස්සේ වෙලාවක ප්‍රයෝජනයට ගන්න. දෙමුම් වාහනේ තියෙන වාසිය අර අපතේ යන ශක්තිය බැටරියක තැම්පත් කරලා විදුලි ශක්තිය වශයෙන් බැටරියක තැම්පත් කරලා නැවත ප්‍රයෝජනයට ගන්න එක තමයි දෙමුම් වාහනේ තියෙන ආර්ථික වාසිය. එතකොට ඒකට පාවිච්චි වෙන මේ කොටස් ටික තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඉන්වර්ටරය, විදුලි ජනකය. දැන් මේ බොහෝ විට මෙවුවා එක එකකයක හදලා තියෙනවා. විදුලි බැටරි ඇසුරුම වෙනම තියෙනවා. මේ දැන් පාවිච්චි වෙන ඉවැඩි මේ මෝටරය සහ විදුලි ජනකය කියන එක එකකයක්. අපි ඒක හඳුන්වනවා මෝටර් ජෙනරේටර් කියලා. මෝටර් ජෙනරේටර් කියලා හඳුන්වන තනි එකකකින් මේ තනියෙක පාවිච්චි කරනවා. මේ තියන්නේ ඔය දෙමුම් වාහනයක තියෙන කොටස් ටික බලන්න. අර වගේම ඉන්ධන ටැංකිය තියෙනවා මේ පැත්තේ. ඊළඟට බැටරිය අසුරුම තියෙනවා. ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් ඉස්සරහ රෝදලින් විදුලි ජනක සහ විදුලි මෝටරය. මං අර කිව්වේ මෝටර් ජනරේටර්. ජවය බෙදාහරිනයි. මේක ඇත්තටම දෙමුහුන් වාහනයක කුඩා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කියන්නේ පරිගණක තාක්ෂණය පාවිච්චිලා තමයි මෙතන මේ තියෙන්නේ බැටරිය. මේක නැවත ආරෝපණය කරන්න පුළුවන් බොහෝ විට ලිතියම් අයන් එහෙම නැත්නම් ලිතියම් හයිඩ්‍රයිඩ් වර්ගයේ බැටරිය. Hyundai introduces a smart hybrid solution with the all-new 2011 Sonata Hybrid. The hybrid starter generator enables a smooth and quick engine start. The hybrid BlueDrive system is among the first full hybrid systems on the market to use a conventional 6-speed step ratio automatic transmission. The electric motor is a core component of the Sonata's hybrid system and is placed between the engine and transmission. Thank you.
The car initially operates on the battery-powered electric motor, while the conventional internal combustion engine is off. හොඳයි අපි දැන් මේ පාඩම තුල කතා කරපු දේවල් නැවත සාරාංශගත කරගමු. අපි කලින්ම කිව්වා මේ අපි මෙච්චරලා පාඩම් කතා කරපුවා නැවත මතක් කිරීමක්. ස්වයංචාලක වාහනයක් කියලා කියන්නේ අභිමත මාර්ගයක ගමන් කළ හැකි වාහනයක්. මේවා නොයෙක් විදිවලට හදලා තියෙනවා. ඒකට මේකට අවශ්‍ය වාහනයට අවශ්‍ය ජවය සපයන්නේ එන්ජිම මගින් අපිව කතා කරන්නේ. එන්ජිමට අයිති පද්ධති ගැන කතා කළා. අපි හඳුනාගත්තා සිසිල්න පද්ධතිය, ස්නේහන පද්ධතිය, ජ්වලන පද්ධතිය, ඉන්ධන පද්ධතිය ආදි වශයෙන්. එන්ජිමකට අයිති පද්ධතිය. එතකොට මේ එක එක පද්ධතියෙන් කරන දේවල් ගැනත් අපි කතා කළා. එකක් සිසිල්න පද්ධතිය එන්ජිමේ උස්සත්ව පාලනය කරනවා. ස්නේහන පද්ධතිය එන්ජිමේ ඝර්ෂණය අවම කරගන්නවා. ඝර්ෂණය අවම කරලා නොයෙක් මේ කියන්නේ තාපය ඉවත් කරගෙන සුමට ක්‍රියාකාරීත්වයක් ඇති කරන ස්නේහන පද්ධතිය මගින් ජ්වලන පද්ධතිය දහනය සඳහා අවශ්‍ය අධි වෝල්ටීයතාවය ලබලා දෙනවා. ඉන්ධන පද්ධතිය අවශ්‍ය ඉන්ධන වාත මිශ්‍රණය සකස් කරලා දෙනවා. වාහනයක පද්ධතියින් අපි කතා කරලා එන්ජිමකට එන්ජිමගේ තියෙන සහායක පද්ධති ගැන වාහනය පද්ධති විදිහට අපිට ගන්න පුළුවන්. රෝධක පද්ධතිය, විදුලි පද්ධතිය, ජව සම්ප්‍රේෂණ පද්ධතිය, අවලම්බන පද්ධතිය, සුඛානම් පද්ධතිය අපි ඕක ගැන කතා කරා. රෝධක පද්ධතිය මගින් කරන්නේ වාහනේ වේගය ක්ෂණිකව අඩු කිරීම, හරි රෝධක ක්ෂණිකව අඩු කිරීම, එහෙම නැත්නම් ඒකේ සේවා රෝධක වලින් නැත්නම් හෑන්ඩ් බ්‍රේක් වලින් කරන්නේ ගමන් කරන එක වළක්වන එක නවත් අවලම්බන පද්ධතිය මගින් මගින්ට යන මාර්ග විශේෂතා නිසා ඇතිවන ගැස්සීම මම කරනවා. සුඛානම් පද්ධතිය මෝටර රථයේ දිසා ගන්නවා. අපි මේ වගේ පද්ධති ගැන වැඩි විස්තර කතා කරනවා. විදුලි පද්ධතිය වාහනේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ ආකාරයේ කතා කරනවා. ඒතකම දෙමෝ වාහන කියන්නේ මොනවද කියලා හඳුනාගත්තා. තාප ඉන්ජිමක් සහ විදුලි මෝටරයක් යොදා ගන්න වාහන දෙමෝ වාහන විදියට හඳුන්වනවා. එතකොට ඊළඟට අපි යමු ඔබට තියෙන කාර්යයන් මොනවද කියලා කියන්න. මේක වඩා කියන්නේ අපි මේ කරපු උත්සාහය මේ පුනරීක්ෂණ පාඩම වඩා සාර්ථක වෙන්න, එහෙම නැත්නම් වඩා ඔබට ඵලදායි වෙන්න ඔබට මේ අගයීම ඉදිරිපත් කරන්න. ඉතින් මේකෙන් ගැලවෙන්න එපා. මේ අගයීම කරන්න. ඉතින් මේක අමාරු නෑ. දැන් අපි මේ පාඩම තුලම තමයි මේ ඇගීම දීලා තියෙන්නේ. ස්වයංචාලක වාහනය කියන්නේ හඳුන්වන්නේ. ඉතින් අපි මුලින්ම මේ හඳුන්වා දීම දුන්නානේ. මෝටර රථයක අඩංගු පද්ධතීන් නම් කරලා ඒවායේ අවශ්‍යතාවයන් විස්තර කරා. මෝටර රථයේ අඩංගු පද්ධති. එක එක් පද්ධතිය අඩංගු ප්‍රධාන සංරචක මොනවද කියලා කියන්න. දෙමුහුන් වාහනයක් කියලා කියන්නේ දැන් ඔබට හැඟිච්ච විදිහට දෙමුහුන් වාහනයක් කියලා කියන්නේ කොහොම මොකද්ද කියලා විස්තර කරා. ඊළඟට පැවරුමකුත් දීලා තියෙනවා. දැනට ලංකාවේ භාවිතා වන ස්වයංචාලක වාහන ලැයිස්තුවක් හදනවා. මේක කිව්වේ මේ වාහනවල නිෂ්පාදන ආයතනවල නම් නෙමෙයි. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් ස්වයංචාලක වාහන යතුරු පැදී කියන්නේ ස්වයංචාලක වාහනයක්. එතකොට සැහැල්ලු මෝටර රථය, එහෙම සැලූන් රථය කියන්නේ සැහැල්ලු වාහනයක්. ඔය වගේ තව ගොඩාක් ජය තියෙනනේ. ඒවා සමාජයෙන් හොයාගෙන, ඒ කියන්නේ පොත්පත් සංග්‍රහවලින් මිත්‍රයාලෝගෙන් අහලා ඒ කොහොම හරි හොයාගෙන මේ ලැයිස්තුව හදන්න. ඒක ඉතින් බොහොම ඔබට බොහොම සිත් ගන්න සුදු එකක් වෙයි. එහෙමනම් අද අපේ පාඩම මෙතනින් අවසන් කරන අපේ කාලය මෙතනින් හමාර වෙනවා. ඒකින්ද අපි නැවත මේ වගේ පාඩම් ගේ මොන කැනකල් ඔබට ආයි පුළුවන්.